විසඳුම් නොමැති ගැටලු ගණනාවක් හමුවේ ගම්පත ජනතාව පීඩාවට පත්වන අවස්ථා එමටයි. මේ ඒ සම්බන්ධයෙන් අප වෙත වාර්තා වන ප්‍රවෘත්ති කිහිපයක්. කන්න දෙක තුනක් වර්ෂාව නොලැබීම තුළ හරිහමන් වගාවක් කරගත නොහැකි වූ රජරට ගොවියා සිටියේ වැසි දෙවියන් යදිමින්. ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉටු කරමින් මේවන විට වැසි ලැබෙමින් තිබුණත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි දළුපොත කපුආගම වැවාශ්‍රිතව ජීවත්වන ජනතාවට නම් තම අපේක්ෂා ඉටු කරගත නොහැකි වී තිබෙනවා. ඒ මේ වැටෙන ජලය රැස්කර ගැනීමට තමන්ට ඇති මෙම වැවි වසර ගණනාවක සිට සොරෝ පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අපිට ඒ ටික ටික වහිනවා. එන වතුර ටිකවත් ඇදෙන්න විදියක් නැහැ. ඔක්කොම පිට වෙලා යනවා. හොර ගැල්ලනේ, හොර උතුනම ගැල්ලලා තියෙන්නේ. එක සම්පූර්ණ පෙරලිලා වතුර ඉබාගාති යනවා. අක්කර 90ක් 100කට කිට්ටු වෙන්න තියෙනවා ඉඩම්. මේව දැන් සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරන්න කාලය උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ බලධාරීන් අපි ඉල්ලා සිටින්නේ මේ වැව ප්‍රතිසංස්කරණය කරලා අපට වතුර රඳවා ගන්න පුළුවන් තත්ත්වෙට මේ වැව අරගෙන දෙන්න. පල්ලෙහා කුඹුරියාය පුරම් වෙලා තියෙන්නේ. ඉතින් අපට මේ කුඹුරියාය වගා කරන්න නම් මේ වැවේ ජලය රඳවා ගන්න වෙනවා. ඉතින් ඒ ටික අපට කරලා දෙන්න කියලා තමයි අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ. නිරන්තර වනාලි තර්ජනයට ලක්වන ගම්මානයක් ලෙස හම්බන්තොට කටුවැව හැඳින්විය හැකි. තම ගැටලුව කෙතරම් බලධාරීන්ට කීවත් විසඳුමක් නොලද ප්‍රදේශවාසීන් අලින් ගමට පැමිණීම වැළැක්වීමේ උපක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. ඒ අලින් ගමට පිවිසීමට පෙර අලිවෙට ආසන්නයේ කෙසෙල් කැන් ඇතුළු අලින් ගන්නා ආහාර ද්‍රව්‍ය රැස්කර තැබීමයි. මේ හේතුවෙන් අද වන විට තවත් ගැටලුවක් නිර්මාණය වී ඇත්තේ එම ආහාර ගැනීමට පැමිණෙන වනාලීන් ප්‍රධාන මාර්ගයේ දෙපස සැරිසැරීමයි. ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පිරිස් වෙත අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අතීතයේ පටන් මෙරටට විශාල විදේශ විනිමය උපයාදුන් කුරුදු වගාව ගොවියාගේ අතමිට සරුකරන වගාවක් ලෙස පිළිගැනෙනවා. නමුත් අද වන විට කුරුදු වගාකරුවන් ගැටලු ගණනාවකට මුහුණ දී ඇති බව හම්බන්තොට කටුවන කුරුදු වගාකරුවන් පවසනවා. අපට මේ කුරුදු අලවියේ තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. අපි සාමාන්‍ය කිලෝ තාර බාටක් කපනවා, කිලෝ 10ක් 10යි 2ක් වගේ කපනවා. ඒතකොට පොඩ්ඩක් වේරුන් නැතේ කියලා ඒක එහෙම කපනවා. සාමාන්‍ය විදිහට ඒක කරනවා. ඊට පස්සේ සාමාන්‍ය කිලෝ අපි 12යි දැන් 800 900ක් ඉන්නේ චයිමු. දැන් 800 900 අපිට සල්ලි දෙන්නේ නැහැ. ඒක මුදලාල් ගන්න අපිට රජෙන් ගන්නව නම් ඒ ආයතනයක් වගේ සලස්සන අපිට ඒක ලොකු පොඩක් යහපත්. සල්ලි පැල එහෙම දුන්නා මේ නුමේ දැන් ඒවත් මුකුත් නැහැ. පොහොරත් නැහැ. පොහොරත් අපි ගන්නව සල්ලි වල. මේ ඉස්සෙල්ලා පොහොරත් දුන්නා. දැන් ඒ මුකුත් නැහැ.